ඉතින් නිවන් මඟ දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළා. ඒ ධර්මය මෙලව සැනසෙල්ල පිණිසත් පරලෝ සුව පිණිසත් ශාන්ති ලක්ෂණ නිවන් සුව පිණිසත් හේතු වෙනවා. එවැනි ධර්මයක් තමයි අද මේ දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රවණය කරන ඔබටත් දේශනා කරන අපටත් ඒකාන්තයෙන් ප්‍රාර්ථනා උතුම් බෝධියෙන් නිවන් සුව පිණිසම හේතු වේවා කියන අදහස අපි ඇති කරගමු. සම්මා සම්බුද්ධ ගුණේ අර්ථවත් වුණා දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කළ බැවින්, සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින්, නිවන සාක්ෂාත් කළ බැවින්, මාර්ගය භාවිතා කළ බැවින්, ගුරුපදේශ රහිතව. ඒක විශේෂය. දැන් බුද්ධ ගුණේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බව. සම්මා සම්බුද්ධ කියන විශේෂ වචනය, සම්මා කියන වචනයෙන් කියන්නේ ගුරුපදේශ රහිතව. ගුරුවරයෙක් නොමැතිව ස්වයංභූ කියන වචනේ තියෙන තමයි දෙන්නේ ස්වයංභූ. දැන් අපිට ස්වයංභූ කියන්න බෑ නිසා, මොකද අපි ස්වයංභූ වෙන්නේ නැහැ. අපි ස්වයංභූ නෙවෙයි, අපි කල්යාණ මිත්‍රයෙක්ගේ ධර්මය අහලා අපි නිවන් අවබෝධ කාගේ හරි පිහිටෙන්. ඒකට අපි සාමාන්‍ය ශ්‍රාවක බුද්ධ බවට පත් වෙන්න පුළුවන් රහත් වෙච්ච අන්තිමාත්මෙදි කවදා හරි අන්තිමාත්ම භාවයේ සුවසේ නිවන් අවබෝධ වීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ස්වයංභූ වෙන්න ඕන නම් ලෝතර බුදු බව පැතුවම ස්වයංභූ වෙත හැකි කවදා හරි. අද නම් මේ මොහොතේ වෙන්න බෑ. මොකද එකවර බුදුවරු දෙනෙක් පහළවන්නේ නැති නිසා, ඒකාන්තක් කල්පයක. එහෙනම් මේ ස්වයංභූ ඥානේ ගුරු උපදේශ රහිතව, සම්මා කියන්නේ ඒක, සම්බුද්ධ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එහෙනම් මනවින් අවබෝධ කළා කියනවා මේ චතුරාර්ය සත්‍ය. අහගත්තේ නැහැ කාගෙන්වත්. ඊට කලින් උද්දකරාම පුත් ආලාර කාලාම් වැනි අය කියා දුන්නේ මේ නිවන් මඟ නෙවෙයි ධ්‍යාන මාර්ගය. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේම පාරමී බලේ. නම් පාරමී පිරීම කියන කාරණය සුළුපටු දෙයක් නෙවෙයි. දාන පාරමිතාවෙන් දන් දීම, අමුදරු රාජ්‍ය දන් දුන්න, සීල පාරමිතාවෙන් සිල් ආරක්ෂා කර ගැනීම, ජීවිතේ නැති වුණත් අංග හානි වුණත් ශරීර අවයව වලට මේ සීලය පිඳගත්තේ නැහැ. පාරමී උපපාරමී කියනවා මේ ශරීර අවයව නැති වුණත් සීලය රැක ගන්නවා. පරමත්ත පාරමී කියන ජීවිතය අහිමි වෙන්න ගියත් සීලය ආරක්ෂා කරගන්නවා. සීලව නාගරාජ වෙන ජාතකවල ඒ නාගරාජ ජීවිතයට හානි වුණත් සිල් බිඳගත්තේ නැහැ. ඒක සඳහන් වෙනවා. නෙක්ඛම්ම පාරමිතාවේදී ඒත් එහෙමයි. මේ කාමයන් අත්හරින්න හිතනවා. කුද්දාල පණ්ඩිත ජාතක, තේමිය ජාතක වැනි ජාතකවල අපි කලින්ම දේශනාවක මතක් කළා. තේමිය පණ්ඩිතයන් වහන්සේ කොහොමද ගීගේ අත්හැරියේ කියලා. ඉතින් කුද්දාල පණ්ඩිතයන් වහන්සේත් ඒ වගේම සමාගමක් ඇති වුණ තැන මෙතුමා බෝසතාණන් වහන්සේ තිබුණ එකම දේ උදැල්ල. උදැල්ල විතරයි තිබුණ අත්හරින්න. උදැල්ල ගෙදර තියලා මහාන වෙන්න ගියා. කිහිප වතාවක් නැවත නැවත ආවගෙන උදැල්ල බලන්න. දැන් අනිත්‍ය ගැන කවර කතාවද? උදැල්ල මතක් වුණා. ගොවියට වටින ඉත උදැල්ලනේ. අපිටත් එහෙමයි. අපි තම තමන්ට උනත් වටින දෙයක් තිබුණොත් ගෙදර බලලෙන්න හිතෙන් ඉඳ තියෙනවා. ආන්න ඒක නිසා. මොකද කරේ? උදැල්ල නිසා තමයි හැමදාම යන්න එන්න වෙන්නේ. උස්සගෙන ගියා ලංගාවට, ඔළුව වටේ කරගෙව ස්පියාගෙන විසිකලා. විසිකලා මම දිනුවා කියලා කෑ ගැහුවා. දැන් දිනලා තියෙන උදැල්ල පේන්නව නැහැ කොහෙවත්. රජතුමාට ඔක හැවන දුර ඉඳගෙන සේනාව පිටින් ඇහුවා, මොකද්ද ඔබ දිනුවේ කියලා. මම මේ තණ්හාව දිනවා කෝ උදැල්ලට තියෙන. අය වෙලාවෙන් මෙතුමා ධාන වඩලා අහස්ස පැන නැංගා. ඒ ප්‍රීතියෙන් ඊට පස්සේ රජ පිරිසටත් බණ කිව්වා. එක පිරිසකුත් මහාන වුණා. රාජධානි හතක් ඒ වගේ පැවිදි වුණා මේ කුද්දාල පණ්ඩිතයන් වහන්සේගේ සමාගමේ. ඔය වැනි සමාගම් කිහිපයක් අපේ ධර්මයේ සඳහන් වෙනවා. අයෝගර පණ්ඩිත ජාතකේ වගේ තැන්වල ඒ බුදු පිරිසම තමයි ඔය තැන්වල එකතු වෙලා ඉපදිලා පැවිදි වෙලා තියෙන්නේ. ඒ පිරිසමයි මේ බුදු සසුනේ නිවන් අවබෝධ කළේ ප්‍රමුඛ. ඉතින් බලන්න කොච්චර වටිනවද නික්කම්මේ කාමයන් අතහැරීම. තවත් අපි ජාතක දේශනාවක් ඔබට විස්තර කරලා දෙන්න සදහසිත වැඩින්න. මොද බුදුගුණ භාවනානේ මේ දිනවල වැඩෙන්නේ අපිට. ජනක ජාතකය, මහා ජනක ජාතකය. ඔය අත්හැරීම ගැන ස්වාමීන් වහන්සේලා කතා කරගෙන හිටියා. මේ යසෝදරා වැනි පතිවරුත ඇති බිරිඳකුත් අතහැරලා, රාහුල භද්‍ර කුමාරය වැනි කුමාරයෙක් සිපසනසන්නවන් නැතුව අපේ බෝසතාණන් වහන්සේ ගිය ගමන පුදුමයි කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, අද මේ අන්තිමාත්මේ නෙවෙයි මහණෙනි, අතීතේ රජ වෙලා ඉන්න ආත්මවලත්
බිසෝවරු බිරින්දවරු වඩා වැළපෙද්දී රාජ්‍යත්තරල පැවිදි වුණ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා විස්තර ඇතුව. මේ මහා ජනක රජතුමා රාජ්‍ය කරන සමයේ එතුමා උයන් කෙළියට යනකොට දවසක් ඒ උයන් ඉස්සරහම තියෙන අඹගස් දෙකක් එක අඹ ගහක පළ පිරලා තියෙනවා. අනිත් අඹ ගහේ මේ ගෙඩි නැහැ. රජතුමා එනකන් කියලා අර පළ පිරිච්ච අඹ ගහේ ගෙඩි කවුරුත් කාලා තිබුණේ නැහැ. රජතුමා ඇතා පිට ඉඳගෙන එහෙම අතින් කඩාගෙන රස ගෙඩිය අනුභව කළා. හරි රසයි. හිත එනකොට තවම කනවා කියලා ගියා. ගියාට මොකද මිනිස්සු කල්පනා කරා රජතුමා කෑවනේ දැන් අග්‍රපලය අනුභව කරන්නේ අපිත් කන්න ඕනේ කියලා අර දොරටු පාළුවේ ආපු සේනාව ඔක්කොම අඹ ගහට ගල් ගහලා පොළු ගහලා ඉටි පිටින් කඩාගෙන අනුභව කරා. නොලැබිච්චේ තරහටත් එක් ගහට හානි කළා. එනකොට දැන් මොකද වෙලා අඹ ගහ විනාශ වෙලා. කෝ දැන් මේක අඹ නෑ නොලැබිච්චයි මේක විනාශ කරයි ගල් ගහලා පොළු ගහලා කැඩුවයි කිව්වා. ඒතර කල්පනා කළා අර අඹ ගහ හොඳට සනීපට ඉන්නවා. මේ අඹ ගහ විනාශයට ගියයි පළ පිරී තිබු නිසා. පළ නැති අඹ සුවසේ ඉන්නවා. හරියට පසේ බුදුවරු වගේ තමයි පළ නැති ගස. මේ ගී ජීවිතය වගේ තමයි පළ පිරී ගස රජකම. එහෙනම් මම මෙහෙම පැවිදි වෙනවා කියලා මෙතුමා කලකිරුණා. අපේ බෝසුන් වහන්සේ ජනක රජතුමා. ඉතින් හොඳට මතක තියාගන්න මේ දේවල්. මේවයි තියෙන වටිනාකම්නේ. මේ කතා අහද්දී අපේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීරය කොච්චර වැඩෙනවද? දැන් මේවා සමහරව ගණන් ගන්න නැහැනේ. නමුත් මේකේ කොයිතරම් හරයක් තියනවද? නිවන් මාර්ගයට අපිට කොච්චර උපකාර වෙනවද? අපේ බෝසත් වහන්සේගේ අතීත ජීවිත. ඉන් මාලිගයට යනකොටම හිත සුවපත් වෙලා තිබුණේ. මේ අත්හැරීම ගැන හිතනකොටම සුවපත් වුණා. දැන් අත්හරින්න කියන්නේ අපිට වගේ දුක් තිබිලා නෙවෙයිනේ. අපිට මුකුත් නැති නිසා අපි අත්හැරිය කියලා කියන්න පුළුවන් ටිකක් හරි. නමුත් හැමදේම තියෙද්දි රාජ්‍ය හොඳට පවත්වගෙන යද්දි පුත් කුමාරයත් ඉන්න බිසවත් හරි හොඳයි සීවලී දේවී මේ යසෝදරා උත්තමාවිය පතිවෘතා තියෙන උත්තමාවිය කිසි කරදරයක් නැහැ. කිසිම කරදරයක් නැහැ. එහෙම තියෙද්දි මෙතුමා හැමම උඩු මහාන්තලයට නැග සත් මහලට වැඩම කළ තහනම් නියෝගයක් දැම්මා. කිසිම කෙනෙක් එන්න දෙන්න එපා. ආහාර ගෙන කෙනා විතරයි. මාස 3ක් ගත වුණා. ඒ කාලේ දැනෙන්නේ නැහැ මාස 3ක් කවට. හරියට දවස් 2ක් වගේ. මොකද අවශ්‍ය වැඩි දහස් ගණන්නේ. ඉතින් මේ රජතුමා භාවනා කරනවා. භාවනා කරලා මෙතුමාට ධානය ලැබුණා. අනේ පසේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් සුවයෙන් ඉන්නවාද කියලා ගුණ සීකර කර නමස්කාර කර කර හිටියා උඩ ඉඳගෙන. ඊට පස්සේ දැන් සීවලී දේවියට මතක් වුණා රජතුමා බලන්න ගියේ නෑ නේද මේ බිසෝවරුනි නැගිනිවරුනි ලෑස්ති වෙන්න කියලා. දැන් සැරසුණා. මොනවායින්ද සැරසුනේ? අර පාට කරගෙන පාට කරගෙන ඇඳුම් ඇඳගෙන දැන් ලෑස්ති ලස්සනට ආභරණ පළඳගෙන කට්ටියනවා. දැන් දහස් ගානක් සේනාව බිසෝවරු විතරක් සීවලී බිසෝ පෙරටුක. ඊට පෙර රජතුමා මොකද කරේ? කර්ණ වෑමිය ගෙන්නලා හිස කෙස් කැපුවා. මිනිස් උද්ඝෝෂණය කරන රාජ්‍ය කරන්න කියලා මිනිස්සු මැදටම දැම්මා ඔටුන්නත් එක්ක කෙස් වැටි. මිනිස්සු දැන් අඬනවා. හරිම බිස වරපෙත් එන්න අඳනවා. සිවුරු පාත්‍රක ගෙන්න ගත්ත අඳනේ සිවුරු ඒ ටික බෙලඳ පොලෙන් ගෙන්නගෙන අඳනේ ඇඳගෙන සිවුරු පෙරවගෙන පාත්‍රය එල්ලගෙන හැරමිටිය අතේ තියන් දෙපාරක් විතර සක්මන් කළ බැලුවා. හරිම සනීපයි. පැවිද්ද සුවයි අහෝ සුකං කිය කිය සක්මන් කරලා පසේ බුදු කෙනෙක් වඩිනා වගේ අර පඩි පෙලෙන්න පහළට බහිනවා. දැන් බිස උඩට නගිනවා. අහම්බුණා මූණට. අඳුර ගන්න බැරි වුණා. ඇයි? කෙස් බාලා සිවුරු පොරවල ඉන්නේ රජතුමා කියලා හිතුවේ නැහැ. හිතුවේ මේ රජතුමාට බණ කියන්න පසේ බුදුන් වහන්සේ නමක් වැඩලා වඩිනවා කියලා. ඉහින් බලනකොට රජසලු පිළි තියෙනවා. ඔක්කොම එතන ඉතුරු කරලා මෙතුමා නැ. අනේ එහෙනම් අර වැඩි අපේ රජතුමා නේද කියලා මේ පිරිස දුවගෙන යනවා. දැන් පස්සේ කොහොම යන්නේ නැද්ද? ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ කාන්තාව අන්න ඔබ දැකලා ඇති. පපුවට අත් දෙකෙන් ගහගෙන තමයි කෑ ගහගෙන යන්නේ. පන්නගෙන යනවා. අය දුවගෙන යනවා. දැන් ඔන්න මාගන්නව අත් දෙකෙන් ගහගෙන පපුවට අනේ රජතුමනි ඉන්න කියලාගෙන දෙනවා. පස්සේ රජතුමා දැන් ටිකක් දුර ගිහිල්ලා ඒත් අතෑරිය සීවලී බිසෝ නෑ. පස්සෙම ගියා. අනිත් අයත් පස්සෙන් යනවා. දැන් කොහොම හරි දැන් උපක්‍රම කර ගොඩාක් කරා මේ යන ගමන් අතර කරන්න. ඒ කියන්නේ යුද්ධයක් මැව්වා. ඒ කියන්නේ තීන්ත ගාගෙන එන්නකෝ හට්ටියට සටන් කරලා සුවාල වෙච්ච වෙලාවකී රජතුමාට කිව්වා රජතුමනි සතුරු රජෙක් කැවිල අපේ සේනාවට පහර දෙන ඔබතුමා එන්නේ නැද්ද බේරගන්න? මට රාජ්‍යයක් නෑ. මං ඔක්කොම අත්හැරියා. කැමැත්තක් කරගන්න. ඒත් ආවේ නෑ. ඒත් ගමන යනවා. දැන් රජතුමා ඉස්සර යනවා. දේවිය පස්සෙන් යනවා. ඊළඟට පරණ ගෙවල් බලලා ගිනි තියන්න කිව්වෝ. ගිනි තියලකුවන්න හොරු ඇවිල්ලා රාජ්‍ය ගිනි තියන ඔබතුමා රට බේරගන්නේ නැද්ද? ඒ තරම්ම කිව්වෝ. දැන් එන්නෙම නැහැ. දැන් යොදුන් ගණන් දුර ගියා. දැන් දෙන්නත් එක්ක පිරිසම යනවා. රජ පිරිසත් පස්සෙන් යනවා.
ඉතින් රජතුමා දැන් ශ්‍රමණයන් වහන්සේනේ පැවිදි වෙලා එක නුවරකට ගියා පිණ්ඩපාත. යනකොට එක ගෑනු ළමෙක් සෙල්ලම් බත් තියෙනවා. මේ ගෑනු ළමේ එක අතක වලලු දෙකක් තියෙනවා අනිත් අතේ එක වලල්ලක් තියෙනවා. දැන් බිසවත් පස්සේ යන නිසා රජතුමා ඇහුවා දියණිය ඔබේ එක අතක් හඬ දෙනවා අනිත් අත හඬ දෙන්නේ නැහැ කිව්වා. කිව්වා ශ්‍රමණයන් වහන්සේ මේ අතේ වලලු දෙකක් තියෙන නිසා හඬ දෙනවා කිව්වා. මේ අත එක වලල්ලක් නිසා හඬ දෙන්නේ නැහැ. ඔබ තනියෙන් යන්න කිව්වා. දෙන්න යනකොට මානල හඬ වැඩි කිව්වා. බාධා වෙයි. මේ පොඩි දියණිය අවවාද කරේ. මේ උපලවන්න තෙරණිය. අනාගතේ. අවවාද කරා. ඇහුණ නේද කියලා බිසවට ඒත් පිළිගන්නේ. මේ දුර බැහැර ගවාගෙන දැන් ගමන යනවා. ආයි ගියා. එහෙම යනකොට දැන් මස් කපන තැනට. එතන මස් වැදල්ලක් අරගෙන ගියා බල්ලෙක් සුනකේ. මේ සුනකයා කාල ඉතුරු වෙච්ච කොටස මේ දෙන්නට බය වෙලා දැන් නාඩ ඇහෙල බල්ල දාලා දිව්වා. කාල නැහැ හැබැයි කටින් අරන් ආ බිම් වැටලා තිබුණේ. මෙතුමා මොකද කරේ? පාත්‍රයට දාගත්තා. ඊළ වතුර දින දැනටල මේක වළඳන්න පටන් ගත්තා. විශ්ව විලගෙන ඔබතුමා මෙච්චර රස බුදුන් කාලා දැන් මේ බල්ලෙක් අරන් ආව මස් කෑල්ලක් ලැච්ච නැද්ද කන්නෝ? කො අපිට ලැච්චවන්නේ අපි ශ්‍රමණය වෙමුකො. අපිට ඇති රජසපයක් නෑ මේක සපයි කියලා ඒක වළඳලා යන්න ගියා. දැන් ඔහොම කතා බහ යනවා. දිගට යනවා. ඉවරයක් නැහැ. ඊළ හිමාලය කිට්ටු වෙනකොට මේ බිසවට ක්ලාන්ත වෙලා ඇදගෙන යටනලු. අන්තිමට මම ඉතා ගෙටියෙන් කියන්නේ තා දීර්ඝ ජාතකයක්. අවශ්‍ය වෙන්නේ කුළු ගන්නව ගන්න එක්කම්ම පාරමිතාව. දැන් බිසෝරුත් එක්ක විශේෂයෙන් ප්‍රධාන බිසව සීවලි බිසව. පස්සේ එන හැටි බලන්න. සසර පුරුද්ද නිසා බැඳීම නිසා නෙන්නේ. දැන් බෝසතාණන් කොහොම හරි මෙතනින් පැන ගන්න. දෙන්නෙම නැහැ. කොච්චර කිව්වත් ඇහෙවෙම නැහැ. අන්තිමට ක්ලාන්ත වුණා. ඒ කියන්නේ කොහොමද ක්ලාන්ත වෙන්නේ තෝ කියලා කිව්වොත් ඔය තනකොළ අරගෙන දෙකට කැඩුවා බෝසන. කඩලකෝ ඔබේ මගේ මෙතනින් පස්සේ මේ තනකොළ වගේ සම්බන්ධයක් නැහැ කියලා දැඩිව කිව්වා. ආන ඒක අහලා දුක වැඩිකම ක්ලාන්ත වුණා. දැන් සාමාන්‍යයෙන් මහත්යෙක් මොකද කරන්නේ නෝනා ක්ලාන්ත වුණොත්? වතුර ඉයලා නේද සනස. මෙතුම මොකද කරේ? අනේ යන්තම් කරදරෙන් බේරුණා කියලා පැනගත්ත කැලේට. ආය ආවද? ආවේ නැහැ. විසව ටිකක් වෙලා ගිහලා හැරිලා සජසේනා පස්සෙන් ආවා. ඇවිල්ලා පැන් ඉහලා නැගිට්ට කෝ රජතුමා කියලා හැමතැනම හොයලා හොයලා අඬලා අන්තිමට සමුගත් තැන චෛත්‍යයක් හදලා අර දියණියත් එක්ක කතා කරපු තැන වඩුවත් එක්ක කතා කරපු තැන කියන තැන් දෙකේම චෛත්‍ය හදලා අවවාද ලැබුණු තැන් වල එහෙම්ම ගිහලා දේවිය රජ උයනේ පැවිදි වුණා. පුතාව මහාන කළා. මේ පුතාව රජ බවට පත් කළා. දැන් බලන්න මේ සම්බන්ධ එක පැත්තකින් විසවගේ ස්වාමියා කැලේ ගිහින් මහානුනා විසව ඇවිල්ලා වෙන සැපයක් කිව්වේ නැහැ නේ. එතනත් වටින දෙයක් සීවලි බිසව. ඔය අසෝදරා උත්තමාවියගේ චරිතාපදානයේ සීවලි බිසව ගැන විස්තර කියනවා. ඔබ වහන්සේ කැලේ මහනුණා මං මාලිකේ මහනුණා ප්‍රවෘචා කර ඉසි ප්‍රවෘචා දෙදෙනාම ධ්‍යානෝපදව බඹලෝගිය බව සඳහන් වෙනවා. රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ තමයි පුත්‍රරත්නේ වශයෙන් දෙවණියට රාජ්‍ය විචාලේ. දැන් මේ මහා ජනක ජාතක. දැන් අපිට දැනෙන්නේ මොනවද මේ වහනකොට? ඉන්ද්‍රිය දියුණු වෙනවා වගේ දැනෙනවද?